අයිවන් සුබ සඳාක් වේවා ඔන්න ඉතින් වෙනද වගේම අපි අද තව යූත් ආට් බීට් ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉතින් අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා වෙනස්ම විදිහේ වැඩක් කරන කෙනෙක් ඉතින් මෙයා ලංකාවේ ඉන්න වැඩෙක් කියන්නේ මෙයාගේ ආට් එක මං හිතන්නේ ටිකක් වෙනස් කියන්නේ මේ කාටවත් ටිකක් අමාරුයි මේ වැඩේ අල්ලගන්න ඉතින් මෙයා මේ වැඩේ අල්ලගෙන දැනට ලංකාවේ ඉන්න දක්ෂතම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් වෙලා තියෙනවා. ඉතින් එයාව අඳුන්වලා දෙන්න කලින් මම අඳුන්වලා දෙනවා මගේ ආදරණීය මිතුරිය ප්‍රියංග ආයුවන්. සුබ සන්දේවා. ආයුවන් රවි කොහමද ඔයාට? හොඳයි ඉතින් ඉන්නවා. වෙනද වගේම කොහමද? හරි මමත් හොඳින් ඉන්නවා. අපි හැමෝටම good evening කියනවා. Good evening everyone and welcome to Youth Art Beat. Actually, life is not about finding yourself. Life is something that you're creating yourself. ජීවිතය කියලා කියන්නේ නිකම්ම මේ හොයාගෙන යන ගමනක් නෙමෙයි. මේකේ තියෙන නිර්මාණශීලීත්වය, එහෙම නැත්නම් නිර්මාණශීලී හැකියාව තියෙන ඕනේ. ඒත් එක්කම තමන්ගේ තියෙන දක්ෂතාවයන්, තමන්ගේ ටැලන්ට්ස් හොඳට අඳුරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ජීවිතය ජය ගන්න හරිම ලේසි. Youth Art Beat අපි ප්‍රෝග්‍රෑම් එක හරහා කතා කරන්නේ ඒ දේවල්ම තමයි. අද අපි යන්න හදන්නේ වෙනම ලෝකයකට. හැබැයි මේ ක්ලිප් එක බලලා මොකද්ද ඒ වැඩේ කියලා අපි බලනවා. දැක්කා කවුදලා අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් වෙනස්ම දෙයක් කරන වෙනස්ම චරිතයක්. ඉතින් මෙයා ඇවිල්ලා මම කලින් කිව්වා වගේ මේ කර ලංකාවේ ඉන්න මේ ආර්ට් එක ගැන එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ ගැන කතා කරන්න ප්‍රියංග අඳුන්වලා දෙන්න යාව. මම අඳුන්වලා දෙනවා. මේ අද මමයි ඔයයි අපි දෙන්නම ෆැන්ටසි ලෝකයකට යන්නේ. ඔයත් නිකන් අද නංගෙන් නිකන් පොඩි ෆැන්ටසි. ෆැන්ටසි වගේ. ඉතින් ඒ නිසා මම ඒකට හරියන්න ඇඳගෙන තාම. ක්ලාස් ගිහින් ලැවිලා වගේ ඉන්නේ. කලර්ෆුල් විදිහට එහෙම කියන්න එපා. ඉතින් හරිද? ඉතින් මේ ෆැන්ටසි ලෝකයකට යන්න තමයි ඔයාලවත් එකතු කරන් මේ සූදානම් වෙන්නේ. කවුද අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නේ? ඇත්තටම රවි කිව්වා වගේ ආර දක්ෂතාවයක් තියෙන කෙනෙක්. මේ වෙන කවුරුත් නෙමෙයි. Randy Chris. Hi Randy, Ivan, very good evening. Hi, අපි කතා කරමු. දැන් අපි කියන්න වැඩිය Randy කියන්නේ කවුද? එහෙම නැත්නම් ඔයා ගැන ගොඩක්ම දන්නේ ඔයානේ. අපි කතා කරමු මුලින්ම කවුද Randy කියන්නේ? Randy කියන්නේ පොඩි කාලේ ඉඳන්ම arts පැත්තට බර illustrations සහ ඒ පැත්තට බර කෙනෙක්. පොඩි කාලේ ඉඳන්ම මම මේ පුළුවන් තරම් දකුණ දේවල් අඳින්න බලනවා. ඉතින් ඒ කාලේ ඉඳන්ම ඉතින් පුළුවන් තරම් ක්‍රියේටිව් දේවල් කරන්න කරමින් හිටියා. ඉතින් දැන්ගෙන ගම්ම ඒක දිගටම පර්සියු කරන කරෙක්ටක් කියලා කියනවා. දැන් වෙනකම්ම තව දුරටත් ක්‍රියේටිව් දේවල් කර කරම යනවා නේද? හරි, ඔයාලා තියෙන ප්‍රශ්න අහන්න මම කියන්නේ. අපි දැන් දන්නවා මේ කියන්නේ අපි ඔය සමාජ ජාලා වෙබ් අඩවි වල යනකොට ඉතින් අපිට පේනවා රැන්ඩිගේ වැඩ. අපි නැත්තම ගත්තොත් Facebook එකේ රැන්ඩි කියන්නේ වෙනස්ම චරිතයක්. ඉතින් රැන්ඩිගේ ආර්ට්ස්, ඒ වගේම රැන්ඩි කරන වැඩ ගොඩක් ජනප්‍රිය වුණා ලංකාවේ. ඒ වගේම මේ රැන්ඩි කියන්නේ හරිම මේ අර කියන්නේ වැඩි කතා බහක් නැති නේද? වැඩි කතා බහක් නැති පොඩ්ඩක් අර හැමතිස්සෙම හිනා වෙලා ඉන්න චරිතයක්. ඉතින් මේ මට රැන්ඩිගේ ආන්නේ තුනක් දැන් මේ අපි යමු පොඩ්ඩක් ගෙවල් පැත්තට. කියන්නේ කොහෙද ගම්පලාද රැන්ඩි කොහෙද ඉන්නේ? එතකොට ෆැමිලි එකේ බෑග්‍රවුන්ඩ් එක අපි ගැන පොඩ්ඩක් කතා කරමු. මං ගම තමයි මොරටුව පැත්තම. එහෙ තමයි අපි බොහෝ හුඟක් කියලා කල් ගත කරේ. ඉතින් අපේ අම්මා ඩොක්ටර් කෙනෙක්. ඉතින් තාත්තා ෆිනෑන්ස් මැනේජර් කෙනෙක්. ඒ වගේ ඇකඩමික් පැත්තට බර අය. ඉතින් හැබැයි අම්මලාටත් තාත්තලාටත් පොඩි කාලේ ඉඳන් ක්‍රියේටිව් පැත්තකට යන්න ආසාවක් තිබ්බා. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම අඳින එක දැකලා ඉතින් ඒගොල්ලෝ පුෂ් කරා මම ඒ පැත්තෙන් යන්න. දැන් මම ඉන්නේ මීගමුවේ. දැන් එහෙ ඉඳන් වැඩ කරගෙන යනවා. ඉතින් මම තමයි ඒගොල්ලෝ පුෂ් කරපෙකින් මම කියන්නේ මම පුෂ්කරේ නෑ ඇකඩමික් පැත්තගෙන යන්න. කියන්නේ මගේ පැෂන් එක මොකේ තියන්නේ ඒ පැත්තෙන් යන්න කියලා. එතකොට මේ රැන්ඩි ෆැමිලි කියේ ඔයා විතරද ඉන්නේ? ඔයාට ඉන්නවද අයියලා නංගිලා මල්ලිලා අක්කලා ඉන්නවද?
මට ඉන්නවා මල්ලිලා තුන්දෙනෙක්. නංගිලා නන්න මල්ලිලා තුන්දෙනා එයාලා මොනවද කරන්නේ? පළවෙනි එක්කෙනා යත් මගේ වගේම ඇත් ඩිසයින් පැත්තට බරයි. තුන්වෙනි එක්කෙනා යා ටීච් කරනවා ස්කෝලක. අන්තිම එක්කෙනා මේ එලෝ ලියවල්ලා ස්ටඩි කරලා දැන් ඉස්සරහට යත් ඉස්සරහට යනවා. ඔයාද ලොකුම අයියා? ඔව්. කොල්ලෝ හතරයි. කොල්ලෝ හතරයි. කියනර පොඩි වෙන මේ කියනර වෙන ගැම්මක් තියෙනවා. කොල්ලෝ හතරක් ෆැමිලි එකේ ඉන්නවා කියන එකද? ඔයාලේ ෆැමිලි එකේම නැන්නේ? අපේ කෙල්ලෝ හතරයි. අපේ කොල්ලෝ හතරයි යා. එහෙම පොඩි අර වෙන. මම ගොඩක් කට්ටියත් එක්ක සුන්දර ජීවිතයක් ගත කරන්න ගන්නේ කාලේ. ඔව් වෙන 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 ගැම්මක් තියෙනවා සහ කොල්ලෝ හතරක් කියමු අර පොඩි පවුලකට නිකන් අර මොකද්ද කියන්නේ එලියක්. ඒ කොල්ලෝ විතරද? ඔව්. කොල්ලෝ විතරයි. එහෙම නෑ. ආ හිටියා කියලා එලිය වැටෙන්නේ නෑනේ. ඇයි ඇයි මං හිටියා නම් එලිය වැටෙන්නේ. රයිට් අපිට රණ්ඩිත් එක්ක කතා කරන්න දේවල් තව තියෙනවා මේ. රණ්ඩි මට කියන්න කොහෙද පාසල එතකොට කොහෙද ඉගෙන ගත්තේ? ඒක තියව. මම ඉගෙන ගත්තේ ඒලෙවල් එකෙන් සෙන්ට් සෙබස්ටියන්ස් කොලෙජ් මොරටුව. ඊට පස්සේ ඒලෙවල් කරන්න වෙස්ලි කොලෙජ් එකට ගියා. එතනදී ඒ අතරතුරදී ඉය 4 වගේ වෙද්දී අපේ ඉංග්ලන්ඩ් යන්න චාන්ස් එකක් ලැබුණා 1 ඉයර් වලට. එතනදී ප්‍රයිමරි ස්කූල් එකට ගියා. ඒ ස්කූල් එකට තමයි. රයිට්. එතකොට මේ මට මෙහෙම හිතුණා මේ ප්‍රියංකට මෙයාගේ අහන්න මේ ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් මේ අර දැන් ඔය කලා කරුවට ඒ තමන්ගේ අර පළවෙනි කලා නිර්මාණය කියන්නේ එයාගේ ලයිෆ් එකේ චේන්ජ් එක තමයි අපි කිව්වොත් චේන්ජින් පොයින්ට් එක කියලා. ඉතින් මට හිතුණා දැන් රැන්ඩිකින් අහන්න ඔයා ඉස්සෙල්ලම ඇන්ද චිත්‍රය මොකද්ද? එහෙම මතකයක් තියෙනවා. එහෙම මතකයක් තියෙනවා. එහෙම හරිම අමාරුයි. හැබැයි මට මතක තරමට පොඩි මතයක් තියෙනවා. ය මම අලුත් පහක් වගේ කියන්නේ ය 1 වගේදී මට මතකයි අඳිනවා ලොකු බුක් එකක. ඒකේ දිගටම එකේ අඳිනවා අපේ අම්මත් අඳලා දෙන මේක බලගෙන ඉතින් මාත් අඳිනවා. ඉතින් මම ඔබ්සර්ව් කරලා මම අඳිනවා කාර්ස් එහෙම එහෙම කැරක්ටර්ස් එහෙම අඳිනවා. මම හුඟක් ඉතින් ඔබ්සර්ව් කරන පොඩක් පුළුවන් විදිහට අඳිනවා. ඔබ්සර්ව් කරන්නේ ග්‍රේඩ් 1 වල ඉඳන්. ග්‍රේඩ් 1 වල ඉඳන් ඔබ්සර්ව් කරනවා කියන්නේ දැන් වෙනකොට කොච්චර කැරක්ටර්ස් එහෙම නැත්නම් මේ ට්‍රෙන්ඩ් එක කොච්චරක් ඔබ්සර්ව් කරලා ඇද්ද නේද? සාමාන්‍යයෙන් ආට් එකක් කරනකොට ඇත්තටම කොච්චරක් රිෆර් කරනවද? يعني අපේ ගත්තොත් අපි ඉන්ටර්නැෂනල් පැත්තට ගියොත් එහෙම ඒ දේවල් වලත් ආභාෂය ගන්නවද? ඒ දේවල් උත් බලනවද? කොහොමද? ඔව් ස්පෙෂලි ආටිස්ට් කෙනෙක් නම් උඟක් ඉන්ස්පිරේෂන් ඩෙෆිනිට්ලි ඕනේ. ඉතින් يعني දැන් රිලෙවන්ට් දේවල් ඔක්කොම බලන ඔන්ලයින් ඉන්ටර්නැෂනල් ලේව තියෙන මොනවාද ඒ ස්ටයිල්ස් මොනවාද ඔක්කොම ෆලෝ කරලා පුළුවන් ඒවා ට්‍රයි කරලා බලන්න. ඒතර ආගේම ස්ටයිල් එක ඉස්සරහට හැදීගෙන යනවා. ඉතින් පුළුවන් තරම් අප්ඩේට් ලයින් එක තමයි ඒක ලොකු ඉම්පෝටන්ට් ෆැක්ටර් එකක්. දැන් අපි දන්නවා මේ ලංකාව තුළ අපි ඒ වගේම යූත් ආර්ට් බිට් ප්‍රෝග්‍රෑම් එකකට අපි ගෙනවා මේ විවිධ දක්ෂතාවයන් තියෙන කලාකරුවන්. ඉතින් ඒ දක්ෂතාවයන්ුත් එක බලද්දී දැන් මේ ක්‍රිස් එහෙම නැත්නම් මේ රැන්ඩි කියලා කියන්නේ ඒක වෙනම මාට් එකක් ඇඟේ තියෙන එක්කෙනෙක් අවි. අනිවාර්යෙන් මොකද මෙයාගේ තියෙන්නේ අර අපේ වැඩසටහනට සහභාගී වුණා කලින් මේ කියන්නේ ඔය පෝට්‍රේට්ස් ආටිස්ට්ලා වගේම ඩාන්සර්ස්ලා වගේම ඔය ගොඩක් අපි කියනවා රියලිස්ටික් නේද හයිපර් රියලිස්ටික් ආටිස්ට්ලා ඉතින් ගොඩක් ආවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. හැබැයි දැන් මේ රැන්ඩිගේ තියෙන්නේ පොඩි මේ අනිත් අපි කලින් කතා කරපු නැති ආට් එකක් අපි අද කතා කරමු. ඔව් අනිවාර්යෙන් මම කියන්නේ මම කියන්නේ හැදුවේ දැන් මෙයාගේ තියෙන්නේ මෙයාගේ මේකක්. ඒ කියන්නේ අපි දැන් ඔව් වෙන ස්ටයිල් එක. මොකද අපි මේ සාමාන්‍යයෙන් අපි අපේ කලින් වැඩසටහන වල ආපු අයගේ අපි දැක්ක ගොඩක් අය අර පොඩ්ඩක් ළඟින් යනවා. එහෙම පොඩින් ළඟින් යන ගතිය. බඩ මෙයාගේ තියෙන්නේ මේ වෙනම එකක්. කියන්නේ මෙයාගේම යුනික් ස්ටයිල් එකකට මෙයාම වෙනම විදිහට අඳින එකක් තමයි තියෙන්නේ දැන් මේ. රණ්ඩි කියවම සාමාන්‍යයෙන් Facebook වල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. මොකද මේ මම පෞද්ගලිකව කැමති ඉතාමත් කැමති චරිතයක්. මොකද මං හරි ආසයි රණ්ඩිගේ වැඩවලට. ඉතින් අද අපිට බලන්න පුළුවන් නේද වැඩ ටික? වැඩ ටික බලන්න පුළුවන්. අපි ඊට කලින් කියමු රණ්ඩි මොකද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් එහෙම නැත්නම් ඔයාගේ එක වකරන දේ මොකද්ද කියන්නේ අපිට පොඩ්ඩක් බ්‍රීෆ් එකක් දෙන්න. මොකද අපි බලන් ඉන්න අයට හිතෙන්න පුළුවන් ඇත්තටම මොකද්ද මේකට කියන නම? රණ්ඩි කියන්නේ මොන වගේ ආටිස්ට් කෙනෙක් විදිහට අපි හඳුන්වන්න ඕනේ? මොන වගේ ආර්ට් එකක් අද තියෙන්නේ? අපි එක කියමු. ඔව් ඒක මම හිතන්නේ දැන් මම ඉස්සර ඩිජිටල් කරේ නැතර මම ට්‍රෙඩිෂනල් උත් ඇඳා. ඉතින් මම ඩිජිටලි අඳින්න පටන් ගත්තේ
2008 වගේ ඉතින් ම එකයි දම ට්‍රඩිෂනල්ලි අඳයනවා ඉතිං මහිතන්න හැම ස්ටයිල්ලක්ම ට්‍රයි කරලා බලද්දී මට අවනික වෙච්ච ස්ටයිල් එකක් මයිතන්නේ එක හැදදිල ආවා ඉතිං ඩිජිටලි වුනත් මම එක ස්ටයිල් සත්හදා බලනවා ඉතිං ඒ පැත්තෙන් මං මට තේරුණා කාටුන් කැරකැචස් පැත්තට මට ස්පෙෂල් කෝලිංයක් තියෙන කියලමට හිතේරුණා ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කියලා ගත්තම රැන්ඩි මේක දැන් මංහිතන තව සබ් කැටකරීස් තියෙනවා දැන් මට ඇත්තටම කියන දැන් ඔයාගේ මේ යුනික් ස්ටයිල් එක මොකක්ද ඔයා ෆලෝ කරන ස්ටයිල් එක මොකක්ද මන්නම් හිතන්නේ එකත් අර කාටුන් සහ කොමික්ස් කොමික්ස් පැත්තට බරයිද කොහොමද කොමික්ස් පැත්තට බරයි හංගා මොකද ඒක අර ඉලස්ට්‍රේෂන්ස් ගත්තම අර කොමික් ගතිය තියෙනවා රියලිස්ටික් විදිහට වුණා දිනත් පුළුවන් හැබැයි මට හුඟක් එන ප්‍රොජෙක්ට්ස් උත් එන්නේ අර ඒ පැත්තට බරේව ඉතින් හුඟක් කෙරෙන්නේත් ඒ වගේ කොමික් පැත්තට බරේව පෝට්‍රේට්ස් අඳින්නක රියලිස්ටික්වත් අඳින්න පුළුවන් හැබැයි මමගත් මාතාස ඩිජිටල් පැත්තර අඳින්න තමයි එකන්නේ දැන් අපි අපිට දැනෙන දෙයක් තමයි කතා කරගෙන යද්දී රැන්ඩි කිව්වහම මේ එක දෙයකට විතරක් දක්ෂ කෙනෙක් නෙමෙයි මේ කියන ආර්ට් එක ඇතුලේ. ඒ කියන්නේ පෝට්‍රේට්ස් වලටත් තියෙනවා ලොකු හැකියාවක්. මං හිතන්නේ මම මේ පින්තූර අතට ගන්නම්. ඒක ගැන කතා කරමුද රැන්ඩි අපි. මේ මෙතන කොමික් බුක් ආටිස්ට්ල ආටිස්ට් කෙනෙක් ඇලන් මෝ කියලා. එයා හොඳ හොඳ කොමික්ස් එක කරලා තියෙනවා. ඉතින් එයාගේ පෝට්‍රේට් එක තමයි මෙතන ඇන්දේ. හරි. අපිට බලන්න පුළුවන් ඒ පෝට්‍රේට් එක දැන් ඇත්තටම බැලුවොත් මේක රියලිස්ටික් ආර්ට් එකක්. කියලා කියන්න පුළුවන් අපිට එහෙමද? එක ස්ටයිල්ලක් කියලා කියන්න පුළුවන් එක ලයින් ඩ්‍රොයිංස් ලයින් පැත්තරත් බරයි ඔයාගේ කරන්න පුළුවන් මේ වගේ කරන්න පුළ හැබැ වැඩියම කරන්න හරි අපිට තව මේ ගොඩක් තියෙනවා ආර්ට් සද ස්ටඩියකට ගෙන අල්ල සෑහෙන්ට තියෙනවා ඕ සැහෙන තියෙනවා ඉති අපි ගැන කතා කරන එකින් එක රැන්ඩි ඒත් එක්කම අපිට කියන්න දැන් මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කියලා කිව්වහම එකට වෙනමම හැදෑරීමක් කරන්න ඕනද ඔයා කොහෙන් හරි මේක ඉගෙන ගත්තද නැත්නම් ඔයාගෙම ඔයා සෙල්ෆ් ස්ටඩි කරලාද මේ දේ කරගත්තේ කොහොමද ඒ දේ වුනේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන්ස් කියලා කිව්වම මේ කියන අඳින්න යම්කිසි හැකියාවක් සහ පැෂනක් තියෙනවා හොඳයි ඒත් කියන්නේ මටත් ඒ වේකම් ටැබ්ලට් එකට කියන්නේ ඩ්‍රොයිං පෑඩ් එකට එකට පුරුදු වෙන්න මාසයක් මාස කමාරක් වගේ එක කරාම ඒක පුරුදු වෙනවා ඉතින් ඊටත් එහා ගියොත් ඔන්ලයින් ඕන තරම් තියෙනවා ටියුටෝරියල් සහ පොඩි පොඩි කෝසස් ඒ වලින් තවත් මේ කියන්නේ ඉගෙන ගන්න පුළුවන් හොඳට ඉතින් බොහෝ දුරට මම සෙල්ෆ් ස්ටඩි කරලා තමයි මම ඉගෙන ගත්තේ එහෙම තමයි වැඩේ වුනේ රයිට් ඉතින් ඔය අර සෙල්ෆ් ස්ටඩිස් කියන ගැන අපි කතා කරන්න ඕනේ මොකද මේ අර තමන් කරන සබ්ජෙක්ට් එක ගැන හරි හැදෑරීමක් සහ හොයා බැලීමක් කරන්න ඕනේ මොකද අපි රිසර්ච් කරන්න නැත්නම් අපිට කවදාවත් අපේ යුනික් ස්ටයිල් එකක් හදාගන්න බෑ මොකද හැම තිස්සෙම අපි අප්ඩේට් එකේ ඉන්නවනේ අපි YouTube ද Google ගිහලා ඔක්කොම දේවල් සර්ච් කරලා බලන්න ඕනේ එතකොට තමයි තමන්ට යුනික් ස්ටයිල් එකක් හදාගන්න පුළුවන් ඉතින් රැන්ඩිත් එක තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි බ්‍රේක් එකකට මේ යූත් ආර්ට් බීට් බ්‍රේක් එක කලින් අපි කතා කර කර හිටියේ රැන්ඩිත් එක්ක කොහොමද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වැඩේ වෙන්නේ සහ මොකද්ද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කියන්නේ කියලා. ඉතින් මේ තවදුරටත් ඒ ගැන කතා කරන්න ඕන රැන්ඩිත් එක්ක ප්‍රියංගා මොනවාද අපි අහන්නේ රැන්ඩිගෙන්? ඔව් මෙයාගෙන් අහන්න ගොඩක් දේවල් මට තියෙනවා. දැන් මෙතනින් මෙහෙම ඩිජිටල් ඉලස්ට්‍රේටර් කෙනෙක් එහා පැත්තේ දියාගෙන නිකන් ඉන්න බෑනේ නේද? නිකන් ඉන්න බෑ ගොඩක් දේවල් තියෙනවා. අමාරුයි දාන්න බෝද. නෑ අනිත් දේ දැන් අපි ටිකක් නොදන්න සබ්ජෙක්ට් එකක් සහ කරන්ට ගොඩාක්ම හුරු නැති ආර්ට් එකක්.
ඒක නිසා මං හිතනවා මේ බලාගෙන යටත් එහෙම වෙන්නේ නැති කියලා. ඒක නිසා අපි ගොඩක් අද නොලෙජ් ටිප්ස් එහෙම නැත්නම් මේ ආර්ට් එක වෙන්නේ කොහොමද, මේකේ තියෙන ටෙක්නික්ස් මොනවද, යූස් කරන මීඩියම් එක මොකද්ද, මෙන්න මේ වගේ ගොඩක් දේවල් අද රැන්ඩිත් එක කතා කරනවා. ඉතින් ඔම කතා කරයි යනකොට මට අහන්න හිතුනවා, දැන් කාටුන් අපි කවුරුත් බලනවානේ නේ, තාමත් බලනවානේ නේද? ඔව් මම බලනවා. ඔව් කාටුන් එක අපි වෙනම කැරක්ටර්ස් තියෙන වෙනම කලාවක් තමයි කාටුන් කියන්නේ. එතකොට මේ කාටුන් සහ ෆැන්ටසි මේක දෙකක්නේ. එතකොට මෙතන තියෙන වෙනස අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. කාටුන් සහ ෆැන්ටසි කාටුන් හදන්නෙත් දැන් කෙනෙක් ඩියස් අරගෙන ෆැන්ටසිකෙන් දැන් අපි අපිත් ඉමැජින් කරලා ඕනු දෙ ඉතිං දෙන්න පුළුවන් ෆැන්ටසි කන්සෙප්ට් ආත් වගේ ඉතිං දැන් කාටුන්ස්නත් එක එක ජාතිය ස්ටයිල්ස් තියෙන ඉතිං ඒවලින්ත් අපි ඩියස් අරගෙන අපේ මොවන් ෆැන්ටසි කන්සෙප්ට් ආර්ට්ස් එහෙම හදන්න පුළුවන්. ඉතින් හුඟක්ම තියන්නේ ඉතින් හුඟක්ම තියන්නේ මේ එහෙම අයිඩියස් පුළුවන් තරම් අරගෙන තමාගේම ක්‍රියේෂන්ස් කරන්න. ඔව් ඒ කියන්නේ අයිඩියස් පුළුවන් තරම් අරගෙන ඒ ගැන රිෆර් කරලා හොයලා බලලා තමයි මේ පරිකල්පන චිත්‍ර ගොඩනැගෙන්නේ. එහෙම නැත්නම් මේ ෆැන්ටසි ආර්ට් කියන එක හැදෙන්නේ. ඉතින් රැන්ඩි කියලා කියන්නේ ඒ වගේ මේ ෆැන්ටසි පැත්තට නේද, ෆැන්ටසි කැරක්ටර්ස් හොවාන් යන ඒ වගේ දේවල් ඉමැජින් කරන කෙනෙක්. ඉතින් ඕන් මේ මේ මම මේ දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න වෙලාව ඉඳන් මම මගේ දැන් ඇහැ තියෙන්නේ අන්න අර මේ මෙන්න මේ ආට් එකේ නේද? අපි කතා කරමු මේ ආට් එක මොකද්ද මේ මේක අපි හැමෝම දන්නවා මොකද්ද කියලා මේ රැන්ඩිම කියන්න විස්තරේ. ඔව් මේක තොෂම බෙනම් කියලා මූවියක් ආවා. ඒකට අර කම්පිටිෂන් එකක් තිබ්බා මේ ඒගොල්ලන්ගේ මාකටිං කැම්පේන් එකට ඉලස්ට්‍රේෂන්ස් එම ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මාකටිං කැම්පේන් එක මේ අපේ කියන්නේ ආර්ට්ස් අරගෙන ඒකෙන් ෆස්ට් ප්ලේස් එම ගන්න. ඉතින් ඒකටත් මම සබ්මිට් කරා මගේ ආර්ට් එකකින් ටොප් 10 එකට ආපු ඉලස්ට්‍රේෂන් එකක්. ඉතින් ඒක තොෂම අදින්න මාසයක් වගේ ගියා. ඒක එතන පහක් තමයි චූස් කරේ. හැබැයි ටොම් හාඩිම පහ චූස් කරා. මේක රෑන්කින් වෝට්ස් අනුව ටොප් 10 එකට තමයි ආවේ. ඒක මේ ටොප් 10 එනවා කියන්නේ නේද? ලොකු දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් වෙනම් කියන චිත්‍රපටේ මාකටිං පර්පස් එකට මෙහෙම කම්පිටිෂන් එකකට ඇප්ලයි කරලා ඉතින් එකෙන් රැන්ඩිගේ චිත්‍ර ටොප් 10 එනවා කියන්නේ වින් කරාම ගේ තමයි පොඩි achievement. ඔව් අපි මේ තා පොඩ්ඩක් මේකේ මේ මේ චිත්‍ර ගැන අපි පොඩ්ඩක් කතා කරමු. මේ ආර්ට් එක ගැන මේ රැන්ඩි පොඩ්ඩක් විස්තර කරන්නකෝ. මේ මොනවාද මේකට යූස් කරේ කොහෙද? මේක බැලුවම නිකන් අර වාට මොකද හිතෙන්නේ ප්‍රියංක? නිකන් බැලුවම මට හිතෙන දේ ද වාටම හිතෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඔය නිකන් ඔයිලි ඔයිල් පේන්ට් වගේ එහෙම නෑ. ඔයා පොඩ්ඩක් ඔය ඒකත් එනවා. තව අර මේ මට අර මේ මෙයාගේ ඩීටේලිං පැත්තර යනකොට අර මට හිතෙනවා අර මේ අර වාට පේනවනේ අර කටක් වගේ මෙහෙම අර ඇවිල්ලා බ්ලඩ් ඇවිල්ලා එහෙම. කියන්නේ මෙයා ගොඩක් ඩීටේලිං කරලා අපි පොඩ්ඩක් රැන්ඩි විස්තර කරමු කොහොමද මේ වා මේ මේ ආර්ට් වර්ක් එක කරේ කියලා. ඕකේ. ඔව් ඒක ඇක්ෂන් මූවියක් නිසා සහ කොමික් මූවියක් උත් එක නිසා මම හිතුවා පුළුවන් තරම් එක ඇක්ෂන් විදියට ඒක මේ මූවමන්ට් එකක් එක්කම ඩ්‍රොයින් එක අඳින්න. ඉතින් එතන එතන මූවි එකේ වෙච්ච සිද්ධියක් උත් අරගෙන තමයි අපිට ඒක හදන්න කියලා කිව්වේ. ඉතින් ඒකෙන් බල ට්‍රේලර් එකේ බැලුවා මේ වගේ සීන් එකක් තිබ්බා. ඉතින් මං හිතුවා මේ වගේයක් කරොත් හරියයි කියලා. ඉතින් ඊට පස්සේ මං ස්කෙච්චිං ප්‍රොසෙස් එකට ගිහිල්ලා මේ ඒ තියෙන ට්‍රේලර් එකේ විදිහම රෙෆර් කරලා මගේ කියන්නේ මගේ ස්ටයිල් එකෙන් උත් පොඩ්ඩක් එකට ඇඩ් කරලා ඒක මේ එහෙම අඳින්න මං අඳගෙන ගියා. මේ මේ සාමාන්‍යයෙන් අපි අපේ කලින් වැඩසටහන් වලට ආපු අයත් මේ ස්කෙච්චිං පැත්ත කතා කරනවා. අපි චිත්‍ර කඳින කලින් අපි ස්කෙච් කරනවා. දැන් මේ රැන්ඩිගේ මොන හරි මේ වාටම යුනික් ස්ටයිල් එකක් තියෙනවා සාමාන්‍ය ස්කෙච්චිං එකේ. මොකද අපේ කලින් වැඩසටහන් වලට ආපු අයගේ එක එක විදි තිබුණා නේ බ්‍රියංග? එයාලා එක එක විදිහට තමයි ස්කෙච් කරන්නේ. දැන් ඔයාගේ මොන හරි එක ස්ටයිල් එකක් තියෙනවද? මේ මම ස්කෙච් කරන්නේ මෙහෙමයි, මම අඳින්නේ මෙහෙමයි, මම චිත්‍රයක් අඳින්න කලින් මෙන්න මේ ස්ටෙප්ස් ටික එනවා. ඔයාගේ හැම ස්ටෙප්ස් ටිකක් තියෙනවද? මොනවාද? ඔව් ස්ටෙප්ස් ස්කෙච්චිං ස්ටේජ් එක නැතුව හරිම අමාරුයි. මම හුඟක් එක්ස්පීරියන්ස් වෙලා තියෙනවා ස්කෙච් කරන්නත් කෙලින්ම ඇඳගෙන ගිහිල්ලා.
එතට බලදී ඉතින් වක් එරසන්න පුළා ඉතින් ස්කෙච් කරන එක මාර ඉම්පෝර්ටන්. ඉතින් ඒ එන ප්‍රොජෙක්්ක අනුව එන ප්‍රොජෙක්්ක අනුවන් ස්කෙච් කරන ඉදිිය බලන්නා මේකට මුවක්ම අර ඇනටෝමි පැත්තෙන් මං ස්කෙච් කරගත්තා මේ ඊට පස්සේ ෆේෂල් එක්ස්ප්‍රේෂන්ස් දාගෙන ගිය වක් පෝට්‍රේට්සම දිද්දී මුලිම ෆේස්සගේ ස්කෙච්ච එකතමයි ඇන්ටෝමි ප්ලේස්මන් ටවන් ගැන අයිස්ල එක්කුම මේකින් වක්ම ඇන්ටෝමි පැත්තර ස්කෙච් ස්කෙච් එක කරගෙන ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩ එකට ඩීටල් සැඩ් කරලා ස්කෙච් එකන ඊට පස්සේ මේ කෙලින්ම ලයින් නාට් එකට තමයි මං යන්න ඊට පස්සේ කලස කලස ඇද මේ අර ස්කෙච්චිං පැත්තරනකට අරවාට මතක දන්න ප්‍රියක දැන් අපි සාමාන්‍යෙන් අපේ වැඩසන් නායකෙ තියෙන අපි දැන් අපි මූණ අඳිනවනම් එයාලා කියනවා සාමාන්‍යයෙන් අර අඳින්න අමාරුම මේ කෑලි ටික කියලා දැන් රැන්ඩි ගත්තොත් අපි පෙන්සිල් ස්කෙච් එකක් ගත්තොත් රැන්ඩි අඳින එක රැන්ඩිට ෆේස් එකේ අඳින්න අමාරුම තොෂම් මට නං මත් හලතින උගක් අනි තාරිස්ල කිව්වා එක්ල ප්‍රෝසෙස එක ඉතින් මට උගක්ම අමාරු අඳින්න මේ හැමෙක් නගේ මමයි කට තමයි එක හැමිකට ගොඩක්මාරු ඇයි ඒ ඒක මොකක්දකට හේතු දෙ අපිත් අනිත්තාගෙන තැව්වා ඒකට හේතුව මොකද ඇයි මේ කටම අමාරුද අපිට බැලූ බැල්මටම පේනවා මේ කට ප්‍රශ්නයක් නෑ මගේ හැ තමයි ප්‍රශ්නය කලෙනට ඇයි මොකක්දමකට හේතුව මොකක්ද මන්න හිතන්න ඒක අර මේ හැකෙනගේ බිහේවේකත් එක් දැම් පොලිටිෂන්ස්ල බැලව තේලගේ කට හුඟක් හිතන ඒගේ මන් දැකල තියෙන එකනට යුනික් ඒව තියනති පොඩ්ඩක් කර යාමයනත් එක වෙනස්සෙන ඉතිං මට දැනලා තියෙන විදිහට කියන්නේ මාත්‍රක තමයි මහත්ද ඉම්පෝර්ටන්ට් අනිත්තක මේ ස්කෙච් අදිදි ප්ලේස්මන්ට් සුත් මාර අදගත්තය සමමායගේ ඇස් පොඩ්ඩක් කර ඉහලගත් ඒක ඔක්කොම මේ වෙනස්සන්න පුළා පිනිස ස්කෙච්චිං පෝස් ස්ටේජ්ජකම පුළන්තරන් ඒ ඒ ප්ලේස්මන්ට්සම හරිට තියාගන්න ට තම ඔයාගේ ෆොටක් වගේ රැඩි අඳින කිවත් සෑන්න මාර මගේ ෆොට ඇදන්න ලයි ඒ කට නෙමේ නය කට ඇද නෑවාගේ කට තමයි කට තමයි අඳින් නමාර අමාරුව මේ දැන් රැන්ඩි කිව් අපිත් එක මේ දැ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් වලට අමතර මේ රියලිස්ටික් පැත්තරත් යනවා කියලා දැ මේ තියන හෙම එකක්න හරි අපි ඒ කියව මේ කරක්ටස් ගැන හොම එක වුණේ මේක මට උන්නුනා මේ බැට්මෑන් මූවියකේ ෆුල් පෝස්ටක් අඳන්න මට එක එක මීඩියම් පෙන්නාට් එකේ මීඩියම් එක මේ යන්නවන් හිතුවා ඉතිං ඒකත් පොඩි චලෙන්ජක එක ෂේඩ්සම ෂඩෝසම දන්න අමාරයි එකත් පුළුවන්තරන් කොමික් පැත්තකට සහ රියලිසම් පැත්තකට බර විදියට අඳන්න මන්ටාගට් කරලා මේ ඒකෙත් මුලිමර් ස්කෙච්චක ඇඳගත්ත ප්ලේස් කරන විදිිය කම්පොසිෂන් එක ඊට පස්සේ ඇඳගෙන ගියා එක ඔක්කොම පෙන්නාට් පෙන් ඉගෙන් තම ඇඳලා තියන්නේ එකන ඔක්කොම කැරක්ටස් ටික පෙන්න්න මේ වගේ දැන් එකත් ලේසින දැ මේ වගේ වංදන ෆෝ හොලක් සයිස් නන ඇද එකක මේ පෙන් එකින් ඇඳ කියල කිවනේ ඇද මේ වගේකට කොච්චලාවක් කියාද මේකට ඇත්තවශයෙන්ම ටියක් කලා ගිය ඉඟ කැරක්ටර්ස් ලයින් නිසා කැරක්ටර්ස් ෆේස සඳන්න ටියක් වෙලා යන ික රිලිස්ටික් බව පෙන්න්නත් ඕනේ නේද කලෙක්ටවඩ වන්මන් වගේ වන්මන්ත් වගේ ඕකේ දරම්ියඟ රැන්ඩි මේ ළඟදි දල්ල තිබ්බ මේ හොඩි ඉලස්ට්‍රේට් එකක් මේ ෆේස්බුක් එකේ මේ ජෝක කැන එක වෙනස් පර බලන්ට පුළන් මේ මොකද මං ඒ ආටකට හරි මාසයිදම එක මෙතනින් පෙන්න්නම් පුළුවන්න ගන්න පුළුවන්න මෙටනි රැන්ඩි ඇඳ එක මේ පෝ ඔහ ඒක මන් දාගත්ත මොකද මේ මාරි ආසයි ආට්ටකට මෙතින රැන්ඩි ඇන් දෙක කියන්න ගොරැන්ඩි අපිට මේක ගැනක් මුකද මං හරි ඇත්තට මාසයි මේකට මං මේ මෙයා දාලා තිබ්බගම මන් ටක්ගාලා මේ ඔන ඒ දාලා තිබ ලින්ක එක ඩවන්ලෝඩ් කරගන්න මේ ෆොටස්ටික මගේ ඒක දාගට මොනම අපි මේක ගැන පොඩ්ඩ කතාගර රන්ඩි ඒක ඇතශම දැන් ජෝක මුව එක ආයක මාර කැනෙ උගක් අය ආසයි ඉති මට මාර්තත් ඒවගේ ට්‍රෙන්ඩිං ඒවා මාරි ශූසම මට ඇතශම වෙලා කොමරියන් කරන වන්දිනවා තින් දැන් මේකරත් කොමරිවන් ඇන්දා මේකෙත් ඒකත් බොහෝ බුදුරට කොමික් බැත්තර බර විදිර තමයි ඇන්දේ. ඉතිං ඒකෙත් බැලුවත් එකර 3D විදියට මං ඇඳලා තියෙනවා ඩිජිටලි ඒ
හෙල්ලුව තර පේනවා එක 3D විදිහට පේනවා. ඉතින් ඒ වගේ එක්සිකියුෂන්ස් උත් මම ආසයි එක්ස්පෙරිමන්ට් කරන්න. අපි මේ අපි පොඩ්ඩක් මේ පැත්තට හරවමු. රැන්ඩි. අපි ටිකක් අර අනේ විදිහට ඕනේ. එක 3D වගේ පේනවා. එක අර පොඩ්ඩක් ඩෙප්ත් මැප් එකක් දීලා එක මේ අප්ලෝඩ් කරාම එම 3D විදිහට එක මේ ඩිටෙක්ට් වෙනවා. ඉතින් ඒ වගේ අත් හදා බලන්න තම ආසයි. මම ගත්ත එකේ ඕක ඕම තිබුණේ. ඒ කියන්නේ ආට් එක ඒක අර විදිහ පොඩක් අර හෙල වෙනවත් එකම ඒක 3D විදිහට පේන ගන්න. ඒක තමයි මම දැන් රැන්ඩි පැහැදිලි කරන වෙනස. ඉතින් ඒ වගේ අර ට්‍රෙන්ඩින් ඒවා එද්දිත් මම ඒ වගේ පුළුවන්තරම් අඳිනවා ඒ වගේ දේවල්. දැන් ගොඩක් වෙලාවට ඔයාලට කියනවාද ඔයාලඟට එන අය මට ඕනේ මට මේ වගේ කැරක්ටර් එකක් ඇඳලා දෙන්න නැත්නම් මට ෆැන්ටසි එකක් මොන වගේ සජෙෂන්ස් දෙන්නේ? ඔව් ඒගොල්ලෝ දැක්කලා දැන් කියන්නේ මොකක් අය ෆෙයර්වෙල් ගිෆ්ට් සහ ඒ වගේ ඒවලට කැරකැචර්ස් එම අඳිද්දි ඒ කෙනාට ආවෙනික දේවල් එම ඇඩ් කරලා ඇඳලා ඉල්ලනවා. ඒ කියන්නේ දැන් රවිව ගත්තොත් එයාගේ මියුසික් පැත්තට බර ඒව එක එහෙම ඒ කැරක්ටර් අඳිද්දි ඒව දාලා අඳින්න එහෙම කියලා කියනවා. ඉතින් ඒ වගේ නොයකුත් ඐඩියස් කියනවා. ඒ විදිහට එක මට ඒ විදිහට අඳින්න පුළුවන්. ඉතින් එහෙම තමයි අයිතික දැන් මේ රැන්ඩිකින් ආපු දැන් වචනයක් තමයි කැරිකර් චාට් එක. එතකොට ඒක වෙනස් නේද මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් එකට වැඩිය? ඔව් වෙනස් කියන්නේ ඒක අර කාටූනිෆයි කරලා කියන්නේ ඒ කැරක්ටර්ගේ වෙනික සමහර ලක්ෂණ ඒවා පොඩක් එක්සජරේට් කරලා පෙන්වන එකක් තමයි. ඒකත් වෙනම ආර්ට් එකක්. ඉතින් ඒක එක වෙනම ස්ටයිල් එකක්. ඒකත් ඩිජිටල් පැත්තෙම වෙන දෙයක් නේ. ඔව් ඩිජිටල් විදිහට වෙනත්නම් ට්‍රැඩිෂනල් විදිහට ඒක අඳින්න පුළුවන්. ගොඩක් කල් කැරිකර් ෂාට්ස් වල වෙන්නේ මේ කියන්නේ මිනිස් රූපේ කියන්නේ උඩ කොටස තමයි ගොඩක් වෙලාවට ඇඳින්නේ. එහෙම එකක් තියෙනවද නැත්නම් මේ සීනරි මම දැකලා තියෙන විදිහට කැරිකර් ෂාට් එකක ගොඩක් වෙලාවට මම දැකලා තියෙන්නේ මේ කැරක්ටර් එකක් අඳිනවා. ඒ කියන්නේ මිනිස් රූපයක් අඳිනවා කියන එක. ඔව් ඒක ඇත්ත. අර ඒ කියන්නේ එතන එන්න කියන්නේ එක්සජරේට් කරන කැරක්ටර්ගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් තමයි බොහෝ දුරට මුල කියන්නේ ෆුල් බොඩි අඳිනවා. හැබැයි අර ඒ කැරක්ටර් ඉන්ක මේ එක්ස්ප්‍රෙෂන්ස් තමයි මේ හයිලයිට් කරන බොහෝ දුරට. හරි අපි කතා කරේ කැරිකර් ආර්ට් ගැන. ඒකත් මේ රැන්ඩිත් එක කතා කරගෙන යද්දිම ආපු වචනයක් නිසා මට ඒක ගැන අහන්න හිතුණා. හැබැයි අපි කතා කරනවා මේ බ්‍රේක් එකෙන් පස්සේ මේ ෆැන්ටසි වර්ල්ඩ් කොහොමද මේ පරිකල්පන චිත්‍ර ගොඩ නැගෙන්නේ රැන්ඩි අතින් කියලා. බ්‍රේක් එක කලින් අපි කතා කර කර හිටියේ මේ කොහොමද මේ ඩිජිටල් ඉලස්ට්‍රේට් එකක් කරන්න කියලා සහ මේ අපි දැක්කා මේ රැන්ඩි කරලා තිනා අපි ජෝකර්ගේ පොඩි වෙනස් විදිහේ ආර්ට් එකක්. ඉතින් අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න හිතුවා. මේ මොකද මේක මේ රැන්ඩි මේකට දීලා තිනා පොඩි 3D ලුක් එකක්. රැන්ඩි අපිට කියන්නකෝ කොහොමද ඔයා මේ 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 වැඩේ කරේ කියලා. ඔව් ඒක මේ Facebook එකෙන් දාලා තිබ්බා මේ මේ පොඩි ෆීචර් එකක්. මම රිසර්ච් කරලා බලද්දි මම දැක්ක හිමෙ මොකක්ද දාලා මම පොඩක් හොයලා බලනවා. මේ ඒකේ ඒගොල්ලෝ කියලා තිබ්බා මේ ඩෙප්ත් මැප් එකකින් ඩිස්ප්ලේස්මන්ට් මැප් එකක් වෙනම කියන්නේ ආටෝ එකත් එක්ක අරක වෙනම අප්ලෝඩ් කරන එක මේ ඩිටෙක්ට් කරනවා කියලා. දැන් iPhones වල හැම ඒක මැනුවලි තියෙනවා. ඒක 3D පෝස්ට් කියලා තමයි ඒක ෆොටෝ එක ගත්තම ඒක 3D විදිහට පෙන්වනවා. ඉතින් මේකම මැනුවලි තමයි ඒ ඩෙප්ත් මැප් එක දීලා තියෙන්නේ. මුලින්ම මේ කැරක්ටර් එක ඇඳලා ඊට පස්සේ මම ඩෙප්ත් මැප් එක වෙනම මේක උඩින් වෙනම ආටෝ එකක අඳිනවා. ඒතර අර කැමරා එකට ළඟම තියෙන ෆීචර්ස් එන්න බ්‍රයිට් කලර්ස් එනවා. ඒක පිටිපස්සේ තියෙන ෆීචර්ස් ඩාර්ක් කලර්ස් එනවා. දැන් මේකේ ඩෙප්ත් මැප් එක බැලුවොත් ඔයගොල්ලන්ට පෙනේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඒ ඔක්කොම මේ ඩාර්ක් වෙනවා. ඩාර්ක් කියලා කියන්නේ මෙයාගේ දැන් ඉස්සර අත එහෙම නහය එහෙම ඉස්සරහින් තියෙන. ඉතින් ඒව මම මැනුවලි බ්‍රයිට් කලර්ස් දුන්නම ඒක අප්ලෝඩ් කරාම ඒක මැනුවලි එහෙම ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් ඒක පොඩ්ඩක් මැනුවලි තමයි මම ඇඩ් කරේ. දැන් 3D සොෆ්ට්වෙයාර්ස් වලින් කරද්දි ඒක ඒක ඒගොල්ලන් ඔටෝ එහෙම දෙන්න විදියක් තියෙනවා. දැන් මේක නම් මැනුවලි කරේ. මට පේනන බලව මේකේ ඩෙත් මැප් එකක් උත් පස්සේ අපි බලමු නේද පස්සේ ඒක කොහොමද මෙයා කරේ කියලා. ඒ ආර්ට් වර්ක් එක අපිට පෙන්වන්න පුළුවන් නම් මේක කොහොමද ඩෙප් මැප් එකක් ඇඳලා කොහොමද එහෙම 3D වැඩක් වෙන්නේ කියලා. දැන් ඔය ආර්ට් එකේ රැන්නේ කොච්චර වෙලාවක් ගියාද ඔයාලට?
මේක එක කැරක්ටයක් නිසා ගැන එක අඳන්න දාසිං වගේ ම ඇඳල එවර කරා ඩෙත්නැප් එක අඳන්න මතන්නේ හාෆඩේ වගේ ගියා එක සමාර් කරක්ටර් සිටඩා වෙලා යන අද මෙයාගේ එච්චරම කම්පලිකේටඩ් දෙයල් තිබෙන හැ සුට්ටකයි ඒ අනුව එක දස්සිං වගේ කරා එච්චරම මේ අමාරු දෙවල් තිබෙන එකට අපි නේ වැඩියක් කම්පලි කෙරෙනවා වගේ කියලා තමයි අපි අපි වගේ ওই වැඩේ කරන්න ගියා නම් ඉතින් නේද නා ගන්නවා ඒ කියන්නේ කො නා ගන්නවා කියලා ගන්න බෑ ඇත්තටම මොකද මේකට මේ හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕන එකට හොඳට ස්ටඩි කරලා තියෙනත් ඕන අනිත් එක ඉතින් අපි කතා කරා මුලදී අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්න ඕනේ කියලා හිතපු දෙයක් තමයි මේ ෆැන්ටසි කියන එක. එහෙම නැත්නම් පරිකල්පන චිත්‍ර ගැන. දැන් ෆැන්ටසි නිර්මාණය ගොඩනැගෙද්දී රැන්ඩි මේක හිතන්න ඕනේනේ. ඒකට වෙනම වෙලාවක් ඕනේ. එහෙම නැත්නම් වෙනම තැනක් ඕනේ. ආ ලොකු වෙලාවක් ගන්න ඕනේ කියලා අමුතුම කැරක්ටර් එකක් නිර්මාණය කරන්න ඕනේ. මෙන්න මේ කන්සෙප්ට් එකට එනකොට මොනවද ඔය ෆලෝ කරන ස්ටෙප්ස් කොහොමද කොහොමද මේ වැඩේ වෙන්නේ එක පාට එන්නේ නැහැ නේ ඔළුවට දෙයක් නේද කොහොමද වෙන්නේ ඔව් ඒක නත් අත්තම ඒක ඇත්ත රිසර්ච් කරන්න හුඟක් වෙලා යන එක ටිකක් අමාරු ප්‍රොසෙස් එකක් හුඟක් වෙලාට අඳින්න ඊටදා ලේසි මේ රිසර්ච් කරන එක ඊටදා හුඟක් අමාරුයි ඉතින් හුඟක් රිසර්ච් කරලා මේ දැන් කැරක්ටර්යක් එම දෙන්න කිව්වොත් ඒකයාගේ බැක්ග්‍රවුන්් එක සහ මේ ඔරිජින්ස් කොහෙන් දෙන්නේ ඔක්කොම් බලලා දැන්ට ඒ වගේ කරලා තියෙන කැරක්ටර්ස් මොනාද ඒක ඒවත් බලලා ඒ විදිහට මේ හුඟක් ස්කෙචස් කරලා ඊටස්සේ එකක් චූස් කරගෙන තමයි ෆයිනලයිස් කරන්න ඕනේ රිසර්ච් කරන්න අතශම ටිකක් වෙලා යන එක මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දැන් සෝංස් මම සෝංග් එකත් කරා දඬු මොනර කියලා ඒකට වුණත් දැන් ඒගොල්ලන්ට ඕනේ සයිෆයි කැරක්ටර්ස් ඒ කියන්නේ මිතිකල් කැරක්ටර්ස් හෝ සයිෆයි කරලා ඉතින් ඒකත් ලේසි නෑ කියන විදිහට පොඩ්ඩක් රිසර්ච් කරලා ඒවා බලලා හදලා හදන්න ඕනේ ඉතින් බෑග්ග්‍රවුන්ඩ්ස් උත් එමය දැන් කැරක්ටර්ස් හදනවාදී වීඩියෝස් එම හදද්දී බෑග්ග්‍රවුන්ඩ්ස් උත් ඒ වගේ දේවල් රිසර්ච් කරලා ඉලස්ට්‍රේට් කරලා හදන්න ගක්ලා රිසර්ච් තමයි ඉංගක් ඉම්පෝර්ටන්ට් එකේ. ඔව් රිසර්ච් එක රිසර්ච් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් ඒ වගේම මේ දැන් මම මේ තියන් ඉන්න පික්චර් එක මං හිතන්නේ රැන්ඩි කතා කරන අතර වාරද ඔයාලා දැක්කා මේත් ෆැන්ටසි නිර්මාණයක්. ඔව්. හා එතකොට දැන් ඒ වගේ නිර්මාණයක් කරලා ඉවරනට පස්සේ මේ ඒකට නමක් දෙන්නත් ඕනේනේ. ඔව්. මොකද මේක දැන් කවුරුවත් කරපු දෙයක් නෙමේ. ඔයා හිතලා ඔයාම ඉමේජින් කරලා ඔයා විසින් ගොඩ නැගෙන මේ ඔයාගේ තියෙන යුනික් ස්ටයිල් එක මත ගොඩ නැගෙන නිර්මාණයක්. එතකොට දැන් ඒ ඒ ඒ කැරක්ටර්ස් උත් ෆේමස් වෙන්න ඉඩ තියෙනවා නේද දැන් ෆැන්ටසි ඔය කියන්නේ මේ මට දැන් මට අහන්න හිතුණා මේ දැන් අපි මේ 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 චිත්‍රය දැක්කා මේ ආර්ට් එක දැක්කම දැන් අපිට මතක් වෙන එක දැන් දෙක තුනක් තියෙන මොකද අර මූණ අපි එක ගත්තොත් ඒක ලංකාවේ ට්‍රැඩිෂන් එකේ තියෙන මූණක් යකාගේ මූණ එතකොට මේ දැන් අපි ගොඩක් මම මේ මේ වෙන පැත්තකට පොඩ්ඩක් යනවා රැන්ඩි අපි දැන් ගොඩක් අපි මෙතන තියෙන ෆොටෝස් බැලුවොත් අපිට පේනවා මෙතන මේ වෙනම් කියන්නේ ක්‍රීචර් කෙනෙක්. එයාලා කැරක්ටර් එක. එයාලා ක්‍රියේට් කරපු කැරක්ටර් එක. එතකොට අපි ගත්තොත් බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර්මෑන් මේ ඔක්කොම කොමික්ස් බුක්ස් වලින් එන එයාලා ඔරිජිනලි ක්‍රියේට් කරපු කැරක්ටර්ස්. දැන් ලංකාවේ මම දැක්ක පළවෙනි කැරක්ටර් එක මං හිතන්නේ කැරක්ටර් එක මේ කියන්නේ තමන් විසින්ම ක්‍රියේට් කරපු. ඒ කියන්නේ යුනික් විදිහට ක්‍රියේට් කරපු කැරක්ටර්ක් තමයි මේ 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 තියෙන්නේ. ඉතින් මේ මට නිකමට හිතුණා අපිට ඇයි බැරි මේ කැරක්ටර් එකක් දාලා ලංකාවේ චිත්‍රපටයක් හදන්න කියලා. මට දැන් මේක නිකන් කැරක්ටර්ස් කීපයක් නෑ. දැන් අපි ගත්තොත් දැන් අපි ස්පයිඩර්මෑන් කියන මූවි එක ගත්තොත් ස්පයිඩර්මෑන් කියන මූවි එකේ ඉන්නේ ස්පයිඩර්මෑන් කියන කැරක්ටර් එක. ඔව්. එතකොට දැන් මේකට රැන්ඩි මං හිතන්නේ නමක් දීලා තියෙනවා. මොකද්ද? ඔව්. ඔව් අතෂෝ මේ නමක් තියෙනම රාක්ෂ මාස්ක බේස්ඩ් ඔන් ඒ කියන්නේ අඳපු නිසා රාක්ෂ කියලා හිතුවේ. හැබැයි තාම එක ෆයිනලයිස් කරලා නැහැ. මොකද ආ දැන් කිව්වා වගේම මම ඇත්ත වශයෙන්ම මේක ඇන්දෙත් මම මූවියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක කරන්න දැන් ලාස්ට් ඉයර් තමයි මේක ඇන්දේ. ඉතින් ඒක පටන් අරගෙන දැන් ඔයගේ කැරක්ටර්ස් කීපයක් මම හදාගෙන එනවා.
ඉතිං අක්කවාගේ රවී දැන් අරමේ අපිට මාවනික කැරක්ටර්ස් හදන්න තමයි මටත් අවශ්‍යලා තිබ්බේ. ඉතිං දැන් අපේ අපේ ඔරිජින් ස්ටෝරිස් වගේ අරගෙන ඉතිං මේ වගේ කැරක්ටර්ස් කිපයක් හදලා මූවියක් කරන්න බලපොරොත්තු වෙන ඉස්සර. රයිට් අර අපි මම කලින් කිව්ව කතාව මතක් වුණා දැන් මෙතෙන්දී අර දැන් අපිට තියෙන රැන්ඩි අවුරුදු 2500ක අතීතයක්. නේද? ඒකට ඇමරිකාව අපි ඔය හොලිවුඩ් පැත්ත ගත්තොත් එයාලට එච්චර ලොකු අතීතයක් නැහැ. හැබැයි ලංකාවේ අපි තාම ෆිල්ම්ස් ගහන්නේ අර 2500 අතීතේ ඉඳන්. හැබැයි යාලා ෆිල්ම්ස් හදන්නේ වර්තමානයේ. එතකොට අපි දැන් මේ වගේ චරිත ලංකාවේ ඉන්නවා කියන්නේ. ඉතින් අපිට ඒ 2500 තියෙන ඒ ගුණාත්මකභාවයත් අරගෙන අපිට අපේ ෆියුචර් එකට ෆිල්ම්ස් හදන්න පුළුවන් නේද? ඔව් මේ වගේ දක්ෂයින් ඉන්න නිසා. දක්ෂයින් ඉන්න නිසා. ඔව් මේ ඉතින් ඒක හරි ඇත්තටම කිව්ව එක. ඉතින් ඒක නිසා මේ රැන්ඩි ඇත්තටම ඔයාට හිතනවා දැන් මේ වගේ අපි දන්නවා විවිධ වූ කලාකරුවන් ඉන්න විවිධ ආටිස්ට්ලා ඉන්නවා. දැන් ඔයාටත් තියෙන මේ වගේ වෙනස්ම ආර්ට් එකක් ලංකාවේ මෙන්න මේ කියන ආර්ට් එකට තැනක් තියෙනවද? මෙයාගේ කන්සෙප්ට්. ඔව්. ඒක තැනක් හැදීගෙන යනවා මම හිතන්නේ. ඒක ඉස්සර තිබ්බ නැති වුණත් ඒ වගේ තැනක් හැදීගෙන යනවා. ඉන්ටර්නැෂනල් ඒවත් එක්කත් බලද්දි දැන් අපේ ඇඩ්වර්ටයිසිං පැත්ත බලද්දිත් ඒ වගේ පැත්තකට යනවා. ගොඩක් කරට මේ කමර්ශල් අපි ගන්නා කමර්ශල් ඇඩ්වර්ටයිස්මෙන්ට් සයිඩ් එක ගත්තහම ඒ දේවල් වලට මේ වගේ කැරක්ටර්ස් රික්වෙස්ට් කරන අවස්ථා නැද්ද? සමහරලාට තියෙන දැන් වීඩියෝස් එහෙම හුඟක් අය ඉල්ලන අතර ඒ ඉල්ලද්දී ගලන් කැරක්ටර් කෙනෙක්වම හදලත් ඉල්ලනවා මැස්කොට්ස් වගේ ඒ බ්‍රෑන්ඩ් එක රිප්‍රසෙන්ට් කරන කැරක්ටර්ස් උත් ඉල්ලන හුඟක් අය. ඉතින් දැන් සුපීරෝ ට්‍රෙන්ඩ් එකත් එක්ක හුඟක් ඒ වගේ අයත් ඉල්ලන හුඟක් බ්‍රෑන්ඩ්ස් එක කැරක්ටර්ස් උත් හදලා. බ්‍රන්ඩිගින් අහන්න හිතුර දැන් සාමාන්‍යයෙන් කලාකරුවෙක්ට තමගේ කලා නිර්මාණයක් කරන්න ටිකක් වෙලා ඕන කාලය. හැබැයි මේ දැන් මේ අපේ 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 මේ අපි අපි කතා කරන ඉන්ඩස්ට්‍රියේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් මට රැන්ඩිගෙන් අහන්න හිතුණා. දැන් මොකද අපි කලාකරුවෙක් හැටියට අපිට වෙලා වුණ අපේ කලා නිර්මාණය කරන්න මට රැන්ඩි කියන්න දැන් සාමාන්‍යයෙන් අපි ඔය ඇඩ්වර්ටයිසිං පැත්තට යනකොට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ ඔයාව පුළුවන් තරම් ඉක්මනට වැඩේ ගන්න බලාපොරොත්තු වෙන. කියන්නේ මට හෙට ඕන, මට අද ඕන, මට අනිද්දට ඕනේ එහෙම කියලා ෆෝස් කරන අවස්ථා අනිවාර්යෙන් ඇති. දැන් ඒ වගේ අයට ඔයාට මොකද කියන්න තියෙන්නේ? මොකද ඔයාට බැරි වෙන්න පුළුවන් ඒ වෙලාවේ ඒ කතාව කියන්න. හැබැයි ඔයාට මොකද්ද කියන්න පුළුවන් එයාට? කියන්නේ ඔයා ආටිස් කෙනෙක් හැටියට ඔයා දන්නවා ඔයාට මෙච්චර කාලයක් යනවා මේ මේ ආර්ට් එක කරන්න කියලා. හැබැයි යම් කෙනෙක් ඇවිල්ලා ඔයාව මෙහෙම කිය ෆෝස් කරනවා මට මේක හිට ඕන, මට අනිද්දට ඕන, එහෙම අයට ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ වැඩ ඉල්ලන අයටනේ. ඔව් ඒක තමයි. ඒ එහෙම සමහර ප්‍රොජෙක්ට්ස් මම කියන්නේ පුළුවන් තරම් ඉක්මනට කරලා තියෙනවා. හැබැයි හැම කරන්න ගියාම ටිකක් අමාරු වෙනවා. මොකද යූෂුවලි 1 week 10 days වගේ යන වීඩියෝ එකක් කරන්නත් ඒ වගේ සමහර 3 days වගේ එහෙම ඉල්ලලා තියෙනවා. ඉතින් එහෙම කරන්න අමාරුයි. මම ඇට්ලීස්ට් 10 days ඉල්ලනවා. ඉතින් ඒගොල්ලන්ට මම කියනවා එහෙම මේ ඒක ටයිම් එක දෙන තරමට ඒක ලස්සනට එනවා. දැන් හැබැයි අර සමහර කියන්නේ සමහර අවස්ථාවලදී මම පුළුවන් කියන්නේ හුඟක් කාලේ යොමු කරලා කොහොම හරි ඉක්මනට මේ වීඩියෝස් කරලා තියෙනවා. අර පුංචි දූපත කතාව එහෙම ඒක 15 ඉක්මනට ඒක ඉවර කරා. මොකද ඒක ඉක්මනට අවශ්‍ය නිසා. හැබැයි ඉතින් 10කට 10 hours 12 hours වගේ දිගට දෙන්න ඕ. මට දැන් මේ හරස් ප්‍රශ්නයක් කියවුවොත් දැන් ඔයා ඒ දවස් පහෙන් ඉවර කරන වැඩේ ඔයා ෆයිනල් අවුට්පුට් එක බැලුවට පස්සේ ඔයාට හිතෙන්නේ නැද්ද මේ මීට වැඩිය දෙයක් මට කරන්න? හුඟක් ප්‍රොජෙක්ට්ස් එහෙම හිතලා තියෙනවා. ඒ කියන්නේ ටයිම් එක දෙන තරමට හොඳයි. ඉතින් සමහර ක්ලයින්ට්ස්ලා දන්නා ටයිම් එක දෙනකොට හොඳයි. ඉතින් ඒකලන්ට ඒකලා අපිට ඕන තරම් ටයිම් එක දෙනවා. ඉතින් ඒක අර ඒකලන්ගේ රික්වයර්මන්ට්ස් උත් එක්කත් බලපානවා. ඉතින් මේ මට හිතන රැන්ඩිගෙන් තව අහන්න දැන් ප්‍රශ්න තියෙනවා. දැන් අහන්න සෑහෙන්න රැන්ඩි මට කියන්න මේ තැම්පත් කලාකරුවෙක් විදියට මොකද වැඩි කතාවක් නැති නේද? තැම්පත් කලාකරුවෙක් විදියට කලා නිර්මාණය කරනවා නම් කොච්චර හොඳ ඉවසීමක් තියෙනවද? එතන්නේ ඒක ඉවසීම එකත් මාර ඉම්පෝර්ටන්ට් ෆැක්ටර් එකක්ද? සමහරවල් මරත් ඉවසීම නැති වෙන අවස්ථා තියෙනවා. ඒ රෝඩ් එක දිගට කොච්චර වෙලාවක් මේ වැඩේ ඉන්න පුළුවන්ද? උපරිම අවර්ස් ගන්න කන්සන්ට්‍රේට් කරලා එක දිගට මැක්සිමම් 12 13
14 hours per day ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් කන්න බොන්නේ නැතුව. හරි. කන්න කන බොන එක ටෙක්. අනිත් මොකද? ටෙක්. හැබැයි අර ඒ zone එකේ ඉන්න තරමට ඒක fast නා. තව කියන්නේ ඒක ඒක effective සහ productive වෙනවා. මට පොඩි challenge එකක් තියෙනවා මම ළමයි දෙන්නෙක් ඉන්නවා kids ලා. ඉතින් මම ගෙදර ඉඳලා වැඩ කරන නිසා පොඩ්ඩක් ඒක ඒක effect වෙන අවස්ථා වැඩි. ඉතින් කියන්නේ මේ අර බැලු බැල්මටම කියන්න බෑ නේද? ඒකනේ. මේ right ඉතින් රණ්ඩිත් එක තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ දේවල් කතා කරන්න කලින් අපි යනවා පුංචි break එකකට මේ youth heartbeat. අද අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ තාමත් දක්ෂ ආටිස්ට් කෙනෙක්. ඒ කියන්නේ ඩිජිටල් ආර්ට් එහෙම නැත්නම් ඩිජිටල් ඉලස්ට්‍රේෂන් පැත්තෙන් වැඩ දාන කෙනෙක් තමයි අද ඉන්නේ මගේ ළඟින්ම මේ පැත්තේ වාඩි වෙලා. ඉතින් අපි කතා කරන්න ගොඩක් දේවල් කොහොමද මේ ෆැන්ටසි නිර්මාණයක් වෙන්නේ ඊළඟට කාටුන්ස් ගැන මේ දෙකේ තියෙන ඩිෆරන්ට් එක මේ වගේ දේවල් කතා කරා. දැන් රැන්ඩි බ්‍රේක් එකට කලින් කිව්වනේ බබාල දෙන්නෙකුත් ඉන්නවා කියලා. දැන් මෙයාල නැද්ද හෙල්ප් එකක් දෙනවද නැත්නම් ඔයා යාට ඔයා උගන්නන්න එහෙම නැද්ද මේ දේවල් එයාලට තම පොඩිද කොහමද අපි කතා කරමු. ඔව් ලොකු එකට 3.5 years ඔකේ අනිත් එක 2.5 years ඉතින් ඒක ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද මේ පැත්තට? ඔව් ඒගලන්ට ඒගලා ඔය කියන හිතට වඩා මේ ලස්සනින් පටන් ගන්නත් කියලා කියනවා. ඒ කියන්නේ ඒගල හොඟක් අඳින්න ආසයි. ඒගලන්ට තම පුළුවන් පුළුවන් විදිහට කියලා දෙනවා දැන් ෆේස් එහෙම අඳින්න. ඉතින් ඒගලන්ගත් ලොකු එකක් ස්පෙෂලි මාර කියන්නේ ආසාවෙන් අඳිනවා. දැන් ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වන්ද කිව තරහ ගිය ඒවා ඒ ග්ලයිබ්‍රෝස් එන්නේ කොහොමද මවුත් එක. ඉතින් එයා ඒ විදිහටම අඳිනවා. එයාත් මාර ආසාවෙන් අඳින්න. දැන් ඒ කියන්නේ ඒ දෙන්න ගැන කතා කරනකොට එයා තව එක්කෙනෙක්ව අමතක කරා. වයිෆ්. ඔව්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අර විවාහාරේ කියනවා නේද? හෙඩ් ඔෆිස් එක. හෙඩ් ඔෆිස් එක. හෙඩ් ඔෆිස් එක. ඒ කියන්නේ කොහොමද ඉංගාට එයාගෙන් ලැබෙන සහයෝගය? අපි යාත් නම කියලා මතක් කරමු. ඔව්. පෝෂා දිනේ රත්නායක. ඉතින් එයා තමයි මුගක් දේවල්දී මට කියන්නේ චැලෙන්ජස් එම ගන්න පුෂ් කරන්නද මං මුගක් එච්ච රිස්ක්ස් ගන්න නැහැ. ඉතින් එයාගේ මාර සපෝට් එකක් තියෙන දැන් මං තනියම පටන් ගන්න යන කාලෙින් එයාගේ ෆීඩ්බැක් එකත් මාර ඉම්පෝටන්ට්. ඉතින් එයාගේ පුෂ් එක මාර වටිනාසැනේ කිඩ්ස්ලා දෙන්නත් එක්ක තින්නකොට හුඟක් එයා ඒගොල්ලන්ව බලාගන්න එක හුඟක් දැන් මගෙන් එක අඩු වෙන අස්සංගක් තියෙනවා. දැන් මට මේ පොඩි කතාවක් අහන්න මේ ලැබුණා. මොකද අපි රැන්ඩි අපි කලින් හම්බලා තිනවා ඉතින් මේ එයා නේද ස්ටෝරි ටෙලර් වාගේ. එයා තමයි එයා කොහොමදත් ඒ වගේ ජොබ් එක තමයි කරේ කමියුනිකේෂන් සහ PR. ඉතින් එයාට මට වඩා කතා කරන්න හැකියාවක් තියෙනවා කියලා හිතනවා. රයිට්. එයාගේ මේ කියන්නේ එයා කොහොමද දැන් අපි සාමාන්‍යයෙන් ඔය දැන් අපි ගෙවල් වල ඉන්නකොට දැන් මොන හරි කරන ගමන් දැන් ඇවිල්ලා කියනවා ඔතන හරි නෑ. මෙතන හරි නෑ. මේක මෙතන මෙහෙම වෙන්නොත් මෙතන මෙහෙම වෙන්න ඕනේ කියලා දැන් ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් ඔයා මොන හරි ආර්ට් වර්ක් එකක් කරනකොට ආ මෙතන මේක මෙහෙම නෑ කියලා එහෙම අනන්තවත් තියෙනවා. අනන්ත. ඔව් ඉතින් අතන ගක්ලාට එතන තිවසීම මාරිදර බලපනවා. අත ගෙදර ගිහින් ඉවරයි. ඒ සමහරලාට පැය ගණන් තිස්සේ අඳපු දේවල් මට චේන්ජ් කරන්න එනවා එයාගේ ඉන්පුට් එක නිසා. ඉතින් ඒක ඇත්ත. ඉතින් ඒක ගක්ලාට ඇත්ත එයා කියන්නේ. ඉතින් මොකද හුඟක් කියලාට ඇත්ත කියලා එක කියන හොඩ ෂේප් වුණා. මේ නෑ මොකක්ද කරගෙන යනකොට ඒකෙම ඉන්නකොට තේරෙන්නේ අර ෆ්‍රෙෂ් විදිහට බලන්න නේද. එයා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේම දැකලා එයා කියනවා මේක මෙහෙම තමයි කියලා. ඉතින් මං කොහොමරි කරලා එක චේන්ජ් කරනවා. කොහොමරි සමහරවිට සම්පූර්ණ චිත්‍රෙම අයින් කළා දාන අවස්ථාවක් තියෙනවා. මේ මට හිතුනා මෙම පොඩි ප්‍රශ්නයක් අහන්න රැන්ඩි කිම් මේ දැන් ගොඩක් අය දැන් එයාලා ඔය චිත්‍ර අඳිනකොට කියන්නේ සාමාන්‍ය පෝට්‍රේට්ස් අඳිනකොට එයාලගේ එක්තරා තියෙනවා මේ අපි කිව්වොත් පැත්තක් සයිඩ් ඇත්තන මම මේ අඳින්නේ මේ පැත්තේ චිත්‍ර විතරයි. මම අඳින්නේ මෙන්න මේ සයිඩ් එකේ චිත්‍ර විතරයි. දැන් රැන්ඩි ඇයි ඔයා මේ මම ගොඩක් දකලා තියෙනවා අඳින්න ඔය ගොඩක් කොමික්ස් එතකොට මූවීස්
එතකොට කැරක්ටර්ස් ඒ වගේව තම වාදින්නේ. දැන් ඔයාට මොනහරි ස්පෙෂල් රීසන් එකක් තියෙනවද මේ මෙහෙම මේ දේවල්මයි මම අඳින්නේ කියන එක තෝරගන්න? දැන් පොඩි කාලේ නම් දැන් මට සීනරි සඳින්න මට එච්චරම හිතන්නේ නැහැ පුළුවන් කියලා. වාටර් කලර්ස්ත් මට එච්චර බෑ. ඉතින් මට ඒ කාලේ ඉඳන්ම තිබ්බ පැෂන් එක තමයි මම හිතන්නේ ස්ටෝරි ටෙලිංස්, ඒ කියන්නේ කාටුන්ස් සහ මූවීස් වුණත් ඒවල ඒක මගේ පැත්තෙන් කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් කාටුන්ස් පැත්තට මම හිතන්නේ බර වෙන්නේ ඒ නිසා වෙන්නේ නැති ඒකේ ස්ටෝරි ටෙලිං පැත්ත එහෙම එකෙන් කියන්න පුළුවන් කතා එහෙම. ඉතින් මම හිතන්නේ ඒ නිසා තමයි මම ඒ පැත්තට බර වුණේ එකක්. දැන් මේ වගේ චිත්‍ර මගේ අතේ මේ විදිහට තියෙන ඉතින් ගොඩක් අය gifts වලට දෙන්න හැම මේ දේවල් අහනවා. දැන් සමහර අය ඉන්නවා මම කැමතිම කැරක්ටර් එක මේ කැරක්ටර් එක. ඒ වගේ යාළුවෝ කැමති කැරක්ටර්ස් දැනගත්තට පස්සේ birthdays වලට එක එක anniversaries වලට වගේ දෙන්න ඔයගෙන් එහෙම අහන අවස්ථාවක් තියෙන අපේ portrait දෙන්න අනේ වගේ මේ වගේ චිත්‍ර වල තෙමිලුමක් තියනවාද? ඔව් හුඟක් තියෙනවා. දැන් එකත් හුඟක් ඉල්ලන්නේ caricature style එකට තමයි මේ සමහර කියන එක පුළුවන් තරම් රියලිස්ටික් විදියට තියන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඒක අලුතෙන් ආපු මම හිතන්නේ ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ දැන් portrait ඉදිරි ඉස්සර ඇන්දට තාමත් එහෙම තියෙනවා. මෙහෙම caricatures ඉදිරියත් හුඟක් අය ඉල්ලනවා. වගේ අර ඒගොල්ලන්ට ආස character කෙනෙක් එයාගේ ඇඟ දාලා එයාගේ මූණ ඇඳලා එහෙම ඉල්ලනවා. ඉතින් ඒ විදියට පුළුවන් ඒ විදිහට අඳින්නත් පුළුවන්. මට මේ දැන් රන් එකේ මෙහෙම අහන්න හිතුණා මේ දැන් සාමාන්‍යයෙන් ඔය චිත්‍ර අඳින අය ප්‍රියංකා මේ යාළගේ ළඟ තියෙනවනේ අර මම මේ ටික දෙන්නේ. බලන්න. මේ මේ ටික මගේ ළඟ තියෙනවනේ මම මේවා සෙල් කරන්නෙත් නැහැ මේක මගේ ලස්සන්ට තියෙන්න ඕනේ කියලා. ඉතින් වාගේ එහෙම කලෙක්ෂන් එකක් තියෙනවද මේ මේ මේවා මම දෙන්නේ නැහැ මේවා මේ මට තියෙන්න ඕනේ කියලා එහෙම කළේ. මොකද අපේ කලින් වැඩසටහන වල ආවා එහෙම. ඒ ගොඩක් අර portraits පැත්තේ තියෙන arts ගොඩක් වෙලාවට අර ඇන්දර පස්සේ එක දෙන්න හිතෙන්නේ දෙන්නයි දෙන්නේ ඒකම තියෙනවා මේ කලෙක්ෂන් එකක්. එහෙම sentimental දේවල් මම අත්‍යවශ්‍යම තියෙනවා මේක එහෙම මම ඇන්දපෙයක් එකක් වෙලා අරන් ඇන්දේ. ඒක මට පොඩ පර්සනල් එක. ඉතින් ඊට අමතර එහෙම අර එහෙම දෙන්න නැති එහෙම ඒවා නම් එහෙම නැහැ. දෙනවා සාමාන්‍යයෙන් දැන් මේ දැන් රැන්ඩි හිතනවාද දැන් මේක අපි ගත්තොත් මේ මේ කොමික්ස් කලාව මේ මේ ඩිජිටල් ඉලස්ට්‍රේෂන් කලාව කියන එක ලෝකේ ගොඩක් ප්‍රසිද්ධයි. දැන් ලංකාවේ මේ වැඩේ කරන කෙනා හැටියට ඔයා හිතනවාද ඔයා ඔය කරන ජොබ් රෝල් එකට ඔයා කරන වැඩේට හොඳ වැලියු එකක් ලංකාවේ තියෙනවා කියලා? ඒක අතරම ඉස්සල කිව්ව වගේ හැදීගෙන එනවා. ඒ කියන්නේ ඉස්සර නම් එච්චරම තිබ්බ නැහැ. දැන් දැන්ටත් ඉන්ටර්නැෂනල් ක්ලයින්ට්ස් එක්ක වැඩ කරද්දී ඊටඩා ලේසි සහ ඒගොල්ලෝ වැලියු එකත් දන්නවා. දැන් සමහර ඒජන්සිස් සමහර අය ඒගොල්ලෝ හරි ප්‍රයිස් එක දෙනවා. දැන් ඒකත් පොඩ්ඩ එතනට එනවා කියලා මට කියන්න පුළුවන්. දැන් මේ වගේ කලාවක් මේ ටිකක් වෙනස් දෙයක්. හැබැයි මේ අපේ ප්‍රෝග්‍රෑම් එක බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ආසයි මේක ඉගෙන ගන්න. මටත් ආසාවක් තියෙනවා. මටත් කවදා හරි සමහර විට මේ දේ දියුණු කරගෙන යනකොට රැන්ඩි වගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව් එහෙම නැත්නම් මේ මටත් සමහර විට මේක දියුණු කරගත්තට පස්සේ වෘත්තීමේ වශයෙන් උනත් ඉස්සරහට යන්න පුළුවන් කියන එක කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙම බලන් ඉන්න අයට රැන්ඩිට මොනවද කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලන් දන්න කියන්නේ ඒගොල්ලන්ගේ පැෂන් එක ඒ කියන්නේ ඉවසීම තියෙනත් ඕනේ. ඒගොල්ලන් එකට යොමු කරන වෙලාවත් යොමු කරන්න ඕනේ. ඉතින් දැන් මම මම හිතන්නේ 12 years වැඩ කරා ඒ වගේ තැන්වලදී ඉතින් වර්ක් එක්ස්පීරියන්ස් එකත් හුඟක් බලපානවා. ඉතින් ඒගොල්ලෝ කොහරි තැනක වැඩ කළ එක්ස්පීරියන්ස් එක ගේන් කරනවා නම් තවත් හොඳයි. ඒ කියන්නේ 10,000 hours ඕන දෙකට වැඩ කියන්නේ යොමු කරොත් ඒකෙන් හොඳ තැනකට එනවා කියලා තියරි එකකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ පුළුවන් තරම් ඒක දිගටම කරන්නම ඕනේ. පොඩ්ඩක් හරි කියන්නේ නැත්තොත් ඒක පොඩ පොඩ නැති වෙනවා. ඉතින් පුළුවන් තරම් ඒක කරගෙනම ඉන්න. රයිට්. ඉතින් තමන් කරන වැඩේට
මහන්සි වුණාම තමයි මේ වැඩේ හොඳ ප්‍රතිඵල දෙන්නේ. මොකද තමන්ගේම යුනික් ස්ටයිල් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොඳම උදාහරණ මේ අද අපේ ස්ටුඩියෝ එකට ගෙනෙන රැන්ඩි. මොකද මේ මෙයාගේම යුනික් ස්ටයිල් එකක් තියෙනවා. මෙයාම මෙයාගේම විදියට මෙයා චිත්‍ර අඳිනවා. ඉතින් තව ගොඩක් දේවල් රැන්ඩිග කතා කරන්න තියෙනවා. හැබැයි මේ දේවල් කතා කරන්න අදට අපිට ලැබිලා තියෙන වෙලාව මදි. ඉතින් අදට අපි ප්‍රෝග්‍රෑම් එකේ සමු අරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි රැන්ඩි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයගලන්ට අපේ පරණ ප්‍රෝග්‍රෑම්ස් බලන්න පුළුවන් YouTube එකේ චර්ණ TV u.bit කියලා ටයිප් කරලා පස්සේ අපේ පරණ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම එනවා. ඉතින් අමතක කරන්න එපා subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම Facebook fan page එක තියෙනවා ප්‍රශ්න එවන්න. මොනවාද යෝජනා චෝදනා අපේ මෙමාද වෙනස් වෙන්න ඕන නේද? බනින්න තියෙන දේවල් සේන මෙවන්න. ප්‍රියංගගේ මේ මූණ කැතනම් ඒවත් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවත් අපි ඔක්කොම මෙවන්න. ඔයා කියන්නේ ඉතින් ඉතුරු ටික. Right, okay. Thank you so much, Randy Chris, for coming here. And we are trying to meet you in another week as well. We're going to talk about so many things with Randy because we have to share more knowledge tips and so many things with you as well. So thank you so much again. And we are going to conclude our show right now. And we'll be coming back tomorrow at sharp at 5 o'clock. I am Priyanka with Ravi from Youth Heartbeat. See you. Bye-bye.